ගන්න දවසක් අර ගෑනු කෙනෙක් ගිහිල්ලා මහාචාර්යතුමෙක්ට ගිහින් කියනවා මහාචාර්යතුමා මට සෑහෙන ප්‍රශ්න මට කරදර හිත හදා ගන්න ක්‍රමයක් කියලා දෙන්න මහාචාර්යතුමා කියනවා එන්නකො මාත් එක්ක යන්න අපි ගිහිල්ලා මොනවාරි බොන ගමන් කතා කරමු මේ ගෑනු කෙනා මහාචාර්යතුමත් එක්ක ඔෆිස් එකේ ඉන්න ලෙක්චර් රූම් එකේ ඉඳන් ඔෆිස් එක පැත්තට යනවා මේගොල්ලෝ යන අතර පුංචි උද්‍යානයක් වගේ මැද්දෙන් යන්නේ මේ දෙන්නගේ ඉස්සරහෙන් වැටෙනලු ලෙමන් ගෙඩියක් ලෙමන් කියන්නේ ඇඹුල් දෙහි జాතියක් මේ ලෙමන් ගෙඩිය ගෑනු කෙනා දැකලා කිව්වා මෙන්න ලෙමන් ගෙඩියක් වැටලා මහාචාර්යතුමා ඇහිඳ ගත්තා එතකොටම ගෑනු කෙනා කියනවා අපරාධ මහාචාර්යතුමා මේක ලෙමන් ගෙඩියක් නොවි දොඩම් ගෙඩියක් වුණා නම් අපිට කන්නත් තිබ්බා ලෙමන් කටේ දියන්න බෑනේ ඇඹුලයිනේ කිව්වා මහාචාර්යතුමා මුකුත් නොකිය ඔෆිස් එකට ගිහිල්ලා ගෑනු කෙනාට ඉඳ ගන්න කිව්වා මේ ලෙමන් ගෙඩිය දෙකට කැපුවා වීදුරුවකට මිරිකුවා ඐ ප ඔබ දැනගන්න ඕනේ ඒකෙන් රසවත් ජූස් එකක් හදාගන්න. එහෙනම් ජීවිතය අපිට ලබා දෙන්නේ ප්‍රශ්න වෙන්න පුළුවන්, කරදර වෙන්න පුළුවන්, ගැටලු වෙන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ මේ හැම දෙයක්ම අපේ මාර්ගයට, අපේ ජීවිතයට අපිට යහපතක් වෙන පැත්තට පරිවර්තනය කරගන්න. පටාචාරට අර සිද්ධිදාමේ සිද්ධ නොවුණා නම් පටාචාරාව ගැන අපි අද කතා කරන්නේ නැහැ. කිසාගෞතමීගේ දරුවා මිය නොගියා නම් කිසාගෞතමී ගැන අපි අද කතා කරන්නේත් නැහැ. කිසාගෞතමී රහත් තෙරණියක් නොවන්නත් ඉඩ තිබ්බා. එහෙනම් ඒ අයට වෙච්ච හොඳම දේ තමයි ඒ අයගේ ජීවිතේ වැරදිච්ච එක. ඒ අයගේ ජීවිතේට ප්‍රශ්න ආපු එක. එහෙනම් ඔබත් ඔබේ ජීවිතේට ප්‍රශ්න එනකොට දුක් වෙනවා නම්, හඬන්න යනවා නම් ඔබ මෝඩයි. ඇයි බුද්ධ කාලේ ඒ කතන්දර ඔබ දන්නවා. ඔබ දන්නවා ඒ අයට වෙච්ච ප්‍රශ්න නිසා තමයි ඒගොල්ල ජීවිතේ හදාගත්තේ. එහෙනම් අපිටත් මේ ප්‍රශ්න වෙන්නේ නරකට නෙවෙයි. මේ ප්‍රශ්න වෙන්නේ අපේ හිත හදාගන්න දිගත පතල සුවඳ ඇති සුවඳ සඳුන් කඳ සිඳිත මඩිත පැතිරෙයි එකලෙස සුවඳ විශාල සඳුන් ගහක් සුවඳවත් වෙන්නේ ඒක තලන්න තලන්න ඒක කොටන්න කොටන්න මිසක් ඒක නිකන් තියෙනකොට නෙවෙයි. එහෙනම් ඥානවන්තයෙක්ට ප්‍රශ්න කරදර කියන්නේ ජීවිතේට හොඳ අවස්ථාවක් එයාගේ හිත හදාගන්න හොඳ අවස්ථාවක්. එහෙනම් ඔබත් මේ සිත හදාගන්න මාර්ගයේදී ප්‍රශ්න කරදර බලාපොරොත්තුෙන් ඉන්න ඒවා ආපු දෙන් මං ඒවෙන් රසවත් ජූස් එකක් හදාගන්නවා. මං ඒව මගේ ධර්ම මාර්ගයට උදව්වක් කරගන්නවා. එහෙනම් මිනිස්සු අපිට මොනවා කිව්වත් කමක් නැහැ. මිනිස්සු අපිට මොනවා එක එක කතන්දර කිව්වත් කමක් නැහැ. මට මොන කරදර ආවත් ප්‍රශ්නයක් නැහැ. මං ඒවට සාරතකව මුහුණ දෙනවා කියලා කියන අර ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් අදහස අරමුණ ඔබේ සිත තුළ ඔබ තියාගන්න.